රටින් පිටර ගේන ගත්තෙත් මේ කොමිස් කුට්ටි අරගන්න හින්දා මිනිසුන්ට තියෙන ආදරයට මේකට නෙමෙයි ඇත්ත කතන්දරේ තියෙක සාර්ථකුණෙත් නැහැ මන්ද පොසෙන ඕනතාවය වැඩිය කියන අපි කොහොම මේ දරුවන්ට කන්න බොන්න දෙන්නේ අපි දැන් මේ මේ සොයන්දේ කියාව කුකුළු වශයෙන් මේ කුකුළු පාලනය කරගෙන අවුරුදු 20ක් තිස්සේ කලින් සේවකයෝ 4 දිනක් වැඩ කරා ඒ කියන්නේ හැමදාම වැඩ කරා සතියෙම දැන් සතියේට එක දවසයි වැඩ කරන්නේ මස් විකිනේ නැහැ වෙළඳ පොලේ තරන් ගියන් පස්සේ පාරිභෝගිකය කියන්නේ බිත්තර මිල වැඩි මස් මිල වැඩි ළමයින්ට මස් කෑල්ලක් දෙන්න බෑ බිත්තරයක් දෙන්න බෑ එහෙමයි කියන්නේ අපි මොනව කරන්නේ සර් අපිට දෙන්නේ නැහැනේ කිසිම සහනයක් මේ රජයේ ඉන්න කිසිම එකෙක් ඇවිල්ලා මේවට මේ කිසිම අතක් දෙනවද කිසි දෙයක් බලනවද දැන් ගිය මාසේ පැටියෙක් රුපියල් 200 ගාණ තිබිච්ච එක දැන් රුපියල් 480යි එහෙම හදලා තමයි මේ කුකුළු මාස් කිලෝයක් අපි වෙළඳ පොලට යවන්නේ නමුත් පාරිභෝගිකය කියන්නේ අපිට මේ අපි ගණන් උස්සලයි කියලා අපි ගණන් උස්සලා නෙමෙයි මේ දැල් රෝලක් කීයද මේව ගහන්නේ නැද්ද තකරමක් කීයද මේ පේන්නේ මේ තකරම් සේරම දීලා මේ කුකුළු තෙමෙනවා තකරම් වල රුපියල් 1000 ගාණ මේ බොරුවට කෑ ගහලා මිනිසුන්ගේ මේ විත්‍රේ අඩුවට ඉහෙල මිනිසු දෙන්න නෙමෙයි අනිවාර්යෙන් ඉතින් ඒ සම්බන්ධව මිනිසු ඒ මොකක් හරි කම්පැනි දැන් එකම කම්පැනියක් තමයි මේ පැටව කරන්නේ ඉතින් එයාලා දැනුවත් කළා හරි මොන හරි මිනිසුන්ට ක්‍රමවේදයක් හදන්න ඕන මේ පැටි මේ අඩුවට දෙන්න සාමාන්‍යයෙන් බලුතුන් බොයිලා පැටියකුත් රුපියල් 45ට වගේ දීපිච්ච එක දැන් 245ක්ද කොහෙද දෙනවෝ ඉතින් මස් කෙලෝකක් රුපියල් 1500 කියලා මිනිසු කෑ ගහනවා ඉතින් ඒ වුණාට ඉතින් මිනිසුන්ට ඒ දවසේ පැටිය රුපියල් 450ක් 500ක් දීලා ගෙනල්ලා මේ දවස් 45 දීලා කන්නේ මිනිසුන් අමාරුනේ මේ මිනිසුන්ට මේ ඒ සහනය ලබා දෙන්න. ඒ කියන්නේ පැටියෙක් මිල රඩුවට දීලා එම ක්‍රමවේදයක් හදන්න ඕන. රටින් පිටර ගේන්න ගත්තෙත් මේ කොමිස් කුට්ටි අරගන්න හින්දා මිනිසුන්ට තියෙන ආදරයට මේකට නෙමෙයි ඇත්ත කතන්දරේ තියෙක සාර්ථකුණෙත් නැහැ. ඉතින් හොඳ ක්‍රමවේදයක් මේකට හද ජනතාව අපෙන් ඇවිල්ලා පිටර ඉල්ලනවා. ඉල්ලනකොට අපිට පිටරක් දෙන්න විදියක් නැහැ. හේතුව පිටරයක් කඩේ විකුණන්න බෑ. අපිට වැටෙන පිටර 58ට අපි විකුණන්න ඕන 60ට. රුපියල් 2ක් ගන්න නැත්නම් අපිට වැඩක් නැහැ. අනිත් එක රජයෙන් කියන්නේ 42ක පිටර විකුණන්න කියලා. 42ක පිටර විකුණන අපිට පිටර හම්බෙන්න ඕන. අපිට හම්බෙන්න නැහැ නේ. අපි හත් දනවා දැන් මිනිස්සු අයලා මෙතනට පිටර ගෙනියන්න. ආයෙල මිනිස්සුන් පිටර නැතුව. කොහොමයි අපි දරුවන්ට මේ මස් ටිකක් කරන් දෙන්නේ? මස් කිලෝ එකක් දැන් ගණන් ගියා 1620 කිව්වා. ඉතින් පිටරයක් 58ක් වෙනවා. බෙහෙත් ටික හරි ගේන ගියාම දොස්තර නෝනගෙනව දරුව දුර්වලයි කියලා. මන්දපෝෂණයේ කියලා. මන්දපෝෂණේ ඕනතාවය වැඩි ය කියනවා. අපි කොහොමද මේ දරුවන්ට කන්න බොන්න දෙන්නේ?